වශයෙන්ම අපි හැමදාම මේක කිව්වා යම් කිසි විශේෂඥයෝ කියලා කොටසක් ඉන්නේ නිකා අපට මේ විශේෂඥයන්ගේ අපි අදහස් මත ප්‍රකාශ කරා විශේෂඥ මත ඉතාම අවශ්‍යයි විශේෂඥ මත අවශ්‍යයි අද විශේෂඥ මතයටවත් ගරු කරන්නේ නැහැනේ විශේෂඥ මතයන්ට ගරු කරන මට මතකයි අර අපේ ලංකා හෙජ මේ මේ වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මැතිණිය මීට මාස දෙකකට ඉස්සෙල්ලා කිව්වා මේ විපත්ති පිළිබඳව කතා කළා අපි මේක රැකුරු නැත්නම් ආරක්ෂා උඩේ නැත්නම් මේ මේ දේවල් වෙනවා කියලා කිව්වා අද විශේෂඥ මතයත් පත්තකට විසි කළා ගණන් ගන්න නැතිනම් මේ ආණ්ඩු පත් වෙලා තිබෙනවා ඒක තමයි මේ ආණ්ඩු බැරිදිත් වෙනවා විශේෂඥ පත් කරන්නේ ඒකයි විශේෂඥන්ගෙන් ගන්න වැඩ ඒව නෙමෙයි අද වැඩ ගන්න එක්කනාගෙන් වැඩ ගන්නේ නැහැ නගන්න එක්කනාගෙන් ගන්න දැන් බලන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි කතා කරනවා නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ තාම හොඳින් වැඩ කරපු අමාත්‍යාංශයක් අමාත්‍යාංශයක් අද මේකට පුළුවන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා කියන්න අද මේක මම හැමදාම කියන භාෂාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නමුත් වැඩ කරපු මිනිස්සුන්ට බලන්න අනේ ජයසිංහ මහත්මයා ඔක වැඩ කරලා හිටියා අද ගිහිල්ලා මොකද කරන්නේ තනකොළ කපනවා එතුමා එතුමා පරිසරයට දාලා තිබෙනවා අමාත්‍ය සිල්ල මහත්මයා මොකද වැඩ කරගෙන තිබුණා අද පුණක් උදිය කරනවා අද පුණක් උදිය කරන සත්ව ආරාධන අද එතුමා අපේ ඇරුවම් බණ්ඩාර මහත්මයා කොච්චර අපි දන්නා රට රකින්න ජනහඬ ලේකම්කම් උසලමින් මේ රටේ උන්නතියට දියුණුවට එතුමා කොච්චර වැඩ කළාද අද කෝල් අද තව ඉන්න නාමණේ කෙනෙක් කියන්න පුළුවන් අපිට ගරු ජනාධිපතිතුමනි ඔය කේවට්ටයන්ගේ කීන් අහලා කේලන් අහලා ඔබතුමා වුන් අයින් කරා නම් දැන්වත් ගන්න ඉතරාට ඉතාලේ මේක බාර දෙන්න මේක බාර දෙන්න එහෙම නැත්නම් නම් මං හිතනවා ඔබතුමාගේ පැතුම ඔබතුමාගේ දර්ශනය ඔබතුමාගේ ඉලක්කය කරා යන්න හම් වෙන්නේ නැහැ කවදාක්වත් අද මේ යනගෙන අපි ඔබතුමාට කොච්චර කිව්වද ආචාර්ය පීපී ජයවන්දර අයින් කරන්න කියලා අපි කොච්චර කියලා දිනවා ඈ ශාන්තිකා බණ්ඩාරනායක මැතිණියට විනාශ කරා මහින්ද මහත්තයා විනාශ කළා ඔබතුමාත් විනාශ කරන්නේ ආචාර්ය පීපී ජයවන්දර මහත්තයා වගේ ඔය පුරෝහිතයෝගේ වට්ටියෝ තමයි අපි මේ කියන්නේ පෞද්ගල තරහක් නෑ කායික්කවත් රටට ආදරේ නිසා අපි මේවා කියන්නේ පිළිනු ගන්න ඕන අපිට කරන්න දෙයක්වත් නෑ අර දැන් අපිට සිද්ධ වෙලා තිබෙන්නේ අර කම්මලේ ඉන ආචාර්ය මොකද්ද ඉතින් කොච්චර ගැහුවත් ගන්නක් නෑ කියන ආද ඒ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ ඉතින් ඒකවත් දැන් අද්දරම් කරලා ඇස නිදි ගැට හැර බලන් රටට මෙරි විපත්ති බලන් අනාගතය බලන් අධ්‍යාපන නැතුව අවුරුදු එකමාරක් දරුවන්ට අධ්‍යාපනය නැහැ මොට්ට රැලක් බිහි වෙන්නේ අනාගතයේදී දිසා පහමක් කරුන්ගේ ඉල්ලීම දෙන්න බැරි නම් දෙන්න පුරන් දිනයක් කියන්න ඔවුන් වැඩට යයි කිසි මේකක් නැතුව අද විකෘත වෙලා ඉන්නේ වික්ෘත වෙලා ඉන්නේ මේ වට උපදෙත් මෙන්න මේ කේවට්ටේ ඉඳ අපි කියනවා ජනාධිපතිතුමා යන ගමන සාර්ථක කරන්න නම් මේ කේවට්ටේ උපදෙස් හරියන්නේ නැහැ මහාචාර්යතුමාගේ උපදෙස් අරගෙන ඉදිරියට ගියොත් මං හිතනවා විශේෂඥ කියන්නේ ඒකටනේ නිකන් ඒකටද හැම කෙනාම විශේෂඥ නෙමෙයි ලොවෙන් එක එක එක් දෙයකට සම්මත කියලා කියලා තියෙනවා ඒවාද පිළිම මේවා නිකන් පුරාණ පඬිතුවරු නිකන් කට ගන්නවට කිව් දේවල් නෙමෙයි දැන් ඒවා මං හිතනවා හෝඩියේ ඉඳන් අපට අදින්න සිද්ධ වෙලා තිබෙනවා අදින්න සිද්ධ වෙලා තිබෙනවා ඒ නිසා අපි කියනවා ඔය බුදු අලංකාර වගේ දේවල් අරන් කියවන්න ඊළඟට දැන් සමහරු ඉන්නවනේ කිසිම වාචාල කන්දුරුණ ඇවිත් ඉන්නවනේ මොකක්වත් හරියක් දන්නේ නැහැ කියන්න පුළුවන් වාචාල කන්දුරුණ උනවා එහෙම අයත් ඉන්නවා ඊළඟට ලියන්න පුළුවන් ලියන ලේඛකයා පැත්තකට දාලා අර ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් වාගේ ලියන අයත් ඉන්නවා breaking.lk